අපිට ගෙවන්න තියෙන ඩොලර් ණය ප්‍රමාණය විතරක් ඩොලර් මිලියන 7242යි ණයක් ගන්නවා කියලා. කොහෙන්ද ගන්නෙ? කොන්සෙප්ට් ග්ලෝබල්. මම හොයලා බැලුවා. ඒකනේක මේ රාජගිරිය පැත්තේ තියෙන පොඩි ගෙයක්. කෙනෙක් ඩිලා මොට් කියලා මිනිස්සෙක් ඉන්නේ. කැබිනට් ප්‍රසන්දේශයේ තියෙනවා. එයාට කොමිස් එකක් දෙනවා කියලා ඩොලර් මිලියන 175ක්. ප්‍රශ්න තියෙන්නේ මේ සිකුරාදා නිකුත් කරපු මහ බැංකුවේ වාර්තාව ඒක සම්බන්ධ වෙනවා රාජ්‍ය මූල්‍ය මේ වාර්තාවට ඒක තියෙනවා ගරු සභාපතිතුමනි මේ තියෙන්නේ එන මාස 12 දී අපිට ගෙවන්න තියෙන ඩොලර් ණය ප්‍රමාණය විතරක් ඩොලර් බිලියන සමා වෙන ඩොලර් මිලියන 7242යි අතේ තියෙන්නේ ඩොලර් මිලියන 2581යි ගෙවන්න තියෙනවා ඩොලර් මිලියන 7247 මේ වටයි මිනිස්සු පිළිතුරු බලාපොරොත්තු වෙන්නේ ඒක ගැනයි මෙතන සාකච්ඡා වෙන්නේ නැතුව මේ වෙන වෙන බහුබූත ගැන නෙමෙයි දැන් එහෙමනම් අපි තේරුම් ගන්න ඕනේ මොකද්ද මොවුන්ගේ උපක්‍රමය අපි අහගෙනයි උදේ ගම්මන්පිල මහත්මයා කිව්වා නෑ නෑ අපි තැන් තැන් වලින් ණය ගන්නවා බංගලාදේශයෙන් ගත්තා වෙන වෙන තැන් වලින් ගත්තා කැබිනට් එකේ අනුමැතිය ලැබුණා කියලා ඉතාමත් පැහැදිලිව රමේෂ් පතිරණ අපේ හිත මිත්‍ර අපි කවුරුත් ගරු කරන වැදගත් ඇමතුමා කිව්වා ඩොලර් බිලියන 2.5ක් ගන්නවා කියලා කොන්සෙප්ට් ග්ලෝබල් කියන ආයතනයකින් අර අර ණය ගෙවන්න මම පෙන්නුවානේ අතේ තියෙන 2.5යි ගෙවන්න ඕනේ 7.5ක් 2.5ක ණයක් ගන්නවා කියලා කොහෙන්ද ගන්නෙ කොන්සෙප්ට් ග්ලෝබල් මම හොයලා බැලුවා ගරු කතානායකතුමනි සභාපතිතුමනි ඒකනේක මේ රාජගිරිය පැත්තේ තියෙන පොඩි ගෙය බෝඩ් එකක්වත් නැහැ මම ගියා බලන්න කෙනෙක් ඩිලා මොට් කියලා මිනිස්සෙක් ඉන්නේ කෙනෙක් ඩිලා මොට් කියන මිනිස්සයා ගැන හොයලා බැලුවා කිසිම කම්පැනි එක කිසිම තනතුරක් දරන පුද්ගලයෙක් නෙමෙයි එයා මේ බර්ගර් යුනියන් එක මොකද්ද තනතුරක් විතරයි තියෙන්නේ හැබැයි කැබිනට් ප්‍රසන්දේශයේ තියෙනවා එයාට කොමිස් එකක් දෙනවා කියලා ඩොලර් මිලියන 175ක් 107ක් ඒකේ තව පැහැදිලි කිරීමක් හැටියට කියනවා අපිට ඩොලර් මේ බිලියන 2.5ක් ගත්තාම ඒකෙන් 93යි අපිට ලැබෙන්නේ 107ක් මේ මිනිස්සුන්ට දෙනවා කියලා